බොන්න ජයන්තුකට වැංකුව ඉඳලා කතා කරන්නේ මේ මොහොතේ බිට්කොයින් ප්‍රයිස් එක බලමු. බිට්කොයින් ප්‍රයිස් එක 27,866 බව පෙන්වනවා. ප්‍රයිස් එක මේ වාර පේන්නේ 4 hour chart එක, මේක 4 hour channel එකක් ඇතුලේ ප්‍රයිස් එක up down යමින් තියෙන බව තමයි දැනට පේන්නේ. තියෙන්නේ මේකේ ලොකු ප්‍රයිස් ඩිරෙක්ෂන් එකක් නැහැ. මේ වෙනකොට නැවත මේ lower levels පැත්තට ප්‍රයිස් එක යමින් ඉන්නවා. Bitcoin එක මෙතනින් එහාට මොකද්ද way forward එක සම්බන්ධයෙන් මම ගොඩක් දෙනා මතපල කරනවා. Bitcoin long term uptrend එකක තියෙන බව ස්වභාවයි. ඒුණාට මේ ඉදිරි දින කීපේ ඉදිරි සති කීපේ මොන වගේ දෙයක් වේවිද කියන එක සම්බන්ධයෙන් විවිධ මතපල වෙනවා. ඉතින් Bitcoin price එක මේනකොට මේ resistance එකක ඇවිත් තමයි මේ ඒක retest කරමින් fail වෙමින් retest කරමින් fail වෙමින් තියෙන්නේ. මේ වෙනකොට ඔයා දන්නවා ඇමරිකාවේ crypto වල ලොකු issue එකක් තියෙනවා liquidity වල. මේක අද උදේ main videos වලත් අපි කතා කරා. Bitcoin liquidity drops to a 10 month low. ඉතින් මේ ප්‍රශ්නය නිසාම markets වල යම් ආපහු uncertainty එකක් build වෙමින් තියෙනවා. මේ uncertainty එක නිසා crypto විශේෂයෙන්ම Bitcoin වතාවක් පහලට එන්න පුළුවන් බව තමයි මගේ හැඟීම. මේ තින්නේ Bitcoin market එක මේනකොට corner ride කියන the liquidity situation in crypto is worsening after the banking fears this month. මේක කරන්නේ ඇමරිකාවේ regulators ළමයි crypto වලට සල්ලි එන්න තියෙන පාරවල් block කරන එක. ඒ හරහා තමයි liquidity crisis එකක් crypto වලට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය තමයි මේ chart එකේ මාර්තු වෙනකොට තියෙන situation එක. ඉතින් මේ தත්ත්වය වර්ධනය වුණොත් crypto විශේෂයෙන්ම bitcoin තව වරක් ආපස්සට ආ හැකි. මේ වර්තාව බලන්න bitcoin breakout matter of time says analysis with btc price at 28,000. මේ breakout එක උඩට හෝ යටට ඕනම මොහොතක දැන් සිදුවේ හැකි බව. ඒ කියන්නේ කන්සල්ටේෂන් එකක් සාමාන්‍යයෙන් තරමක් දුරට කන්සල්ටේට් වුණාම එතනින් එහාට අපි එක්ස්පීරියන්ස් එකෙන්ම දැකලා තියෙනවා ප්‍රයිස් එක බ්‍රේක් වෙනවා. ඒ බ්‍රේක් එක ඒ ඩ්‍රයිව් එක තියෙන ඩ්‍රයිව් මාකට් එකේ ඩ්‍රයිව් එක තියෙන පැත්තට උඩට නම් උඩට යටට නම් යටට වැටෙනවා. ඉතින් දැන් මේ වෙනකොට 15,500 ඉඳලා 29,000ට ඕල්මෝස්ට් රන් අප් එකක Bitcoin ඉන්න නිසා වරක් ආපස්සට ඇවිත් යා මේ ටෙන්ඩන්සි එක තියෙනවා. මේ තියෙන්නේ ඒ channel එක ඇඳපු chart එකක් වඩා පැහැදිලිව බලනවා 4 hour chart එක. මේ 26,600 සහ 28,900 region එක. ඉතින් මේ අතරේ price එක හැල හැප්පීම් තියෙනවා. මෙන්න මේ කතාව බලන්න මේක මේ red capital කියනවා. මේක මේ 28,800 ගණන් වල ඉඳලා මේ previous අවස්ථාවේ වගේම මේ පහලට නැවත වරක්, ඒ කියන්නේ 27,000 වලට නැවත වරක් ආපස්සට ආ හැකි බවයි. Bitcoin continues to struggle at the higher high resistance. මේ black line එකේ උඩ level එකෙන් එක පසාරු කරගෙන යාමට අවස්ථාවක් නැහැ. එතනින් continuously fail වෙනවා. ඒ නිසා මේ 28,900 region එකෙන් වරක් නැවත මේ green line එක පැත්තට 27,000ට වැටිය හැකි බව. ඉතින් chart එකේ බලුවොත්ින් අපි මේක තමයි ඩේලි chart එක. ඉතින් ඩේලි මේ consolidation එක. ඉතින් මේ low level එක 26,500 27,000 region එක. ඉතින් මම පුද්ගලිකව කැමති මේක මේ pull back එක ඇත්තටම කෙලින්ම 50 period moving average එකටම land වෙනවා නම් ඒක වඩා healthy අවස්ථාවක් බව මගේ හැඟීම. ඉතින් අපි බලමු Bitcoin වල මේ වෙනකොට තත්ත්වය මේකයි. Bitcoin පහළට මදක් එම මදක් ප්‍රමාද කරන්න එක හේතුවක් තමයි මෙන්න මේක US ඩොලර් ඉන්ඩෙක්ස් එක නැත්තම් Dixie Weekly chart එකේ මේ අප් ට්‍රෙන්ඩින් බ්ලූ ලයින් එක වරපේනවා. ඒක 50 පීරියඩ් මූවින් ඇවරේජ් එක. ඒක රීටෙස්ට් කරලා එතනින් රිජෙක්ට් වුණා. මේ රිජෙක්ෂන් එක මේ Dixie රිජෙක්ෂන් එක ස්ටොක් මාකට් එකට හොඳයි වගේම ක්‍රිප්ටෝ වලටත් හොඳයි. ඒ නිසා Bitcoin කඩාගෙන බිඳගෙන පහළට එමට තියෙන අවස්ථාව පොඩ්ඩකට ස්ලෝ වුණා. ඒ අතරේ Dogecoin සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වෙනවා. ට්විටර් එකේ ලෝගෝ එක Elon Musk විසින් මේ ටොප් රයිට් එකේ මේ ටොප් ලෙෆ්ට් එකේ පේන මෙතෙක් කල් නිලට තිබ්බ ලෝගෝ එක ශිබායිනු මේ ඡායාරූපකින් ශිබායිනුගේ ඡායාරූපකින් චේන්ජ් කරපු එක. මේක අලුත්ම නිවුස් එක. මේ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් අපේ මේන් චැනල් එකේ දැම්මා. මේන් චැනල් එකට ගිහිල්ලා මේ තියෙන අවසාන වීඩියෝ එක ට්විටර් කුරුල්ල සම්බන්ධයෙන් දාපු වීඩියෝ එක මේක බලන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකත් වැරවලගත්. ඉතින් ඒ නිසා ඒ වීඩියෝ එකටත් ගිහින් එකත් බලන්න. වීඩියෝස් වල ලයික් කරලා කමෙන්ට්ස් දාන්න. ඉතින් හමු වෙමු. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් හමාර කරන්න. හමු වෙමු. මම අලුත් වීඩියෝ එකට සුබ දවසක්.